කැම්පස් එක අතරින්න ඒකින්ද අපි සර්ටියක් අතහැරලා බලාගනිමු කියලා සඳුරු හරියටම තේරුම් ගන්න තියෙනවා කොහෙද සර් මුන්ටව තේරෙන්නේ නැහැ එහෙම නෙවෙයි සර් අපිට අවුල් ඉති කැම්පස් නම් ගමක් නැහැ කියමුකෝ අපි පටන් ගත්ත වැඩ සර් ඔව් සර් ඒවා මතක් ගෙද්දි සෑහෙන්න අවුල් මට තේරෙනවා ළමයි හැබැයි මේ වෙලාව මට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ අපිට කරන්න දෙයක් ඉතුරුලා නැද්ද සර් එහෙම දේවල් නැහැ කොල්ලෝ මා රවුල් සර් ඇත්තටම අපි සර්ට එන ආදරෙයි සර් හරි හරි බං කැම්පස් එකේ ඉන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වුණාට අපි එහෙම අතරින්න බාස ඒක ඇත්ත සර් මට පොඩි වෙලාවක් දෙන්න කොල්ලනේ හරි මේ සර් වෙනස් වෙන්නේ නැහැ බං. කකයි ලොකු සීන් එකක් ඇති. නැත්තම් සෝම කරන්නේ නැහැ. මටත් එහෙම හිතනවා බං. ඇත්තටම අපි මොනවද බං ලයිෆ් එක ගැන දන්නේ? අපි කිසිම දෙයක් දන්නේ නැහැ බං. සර් ඉන්නෙත් මාර අවුලක කියලා තේරෙනවා බං. බලපං ගැදිලා ගිහින් තියෙන විදිහ. ඕ බං මටත් ඒක පේනවා. අපි මේ ඉන්න විදිය හරියන්නේ නැහැ බං. සර් නැහැ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නැහැ. වාරියන්නේ අපි අපේ වැඩේ පටන් ගමු මෙච්චර දඩි මාලිගාවක් තියාගෙන අච්චර හොඳ වාහනයක් තියාගෙන ලොකු බිස්නස් එකයි තිකාරයක් වෙලා සර්ට මොකටද බම් මේ ලෙක්චර්ස් පට්ටා ඒකත් ඇත්ත නේ බා ඔන්න මිස් නැතිඳ රස කැම වේලක් නම් දෙන්න වෙන්නේ නැහැ කොල්ලනේ අපි හොස්ටල් ජීවිතනේ සර් ඒකින්ද රස වැඩගත්ම නැහැ ප්‍රමාණය විතරයි වැඩගත් වෙන්නේ සර් ओनी तक ओड कर दुना उमान को मिनी आया तर अरे यार मैं देखा नहीं को मिनी आई वो कॉल करा ने हो इतनी बैलेंस बंग हमें दे में बैलेंस අපි බැලන්ස් කියලා හිතාන හිටියට බැලන්ස් නැහැ කියලා තේරෙද්දි පරක්කු වැඩි වෙන්න පුළුවන් මචං. බං. එලිස. විජේදස. සර් බලන්න එන්න කියලා හිතුවේ නෑ මන් නොදෙනවත් විජේදාසර මම බලන්න එන්න බෑ ඒක ඇත්ත සර් මන් දන්නවා ඉතින් කියනකො විස්තර මං හිතන්නේ සර් මේ ජෝර්ජ් ගැන වින්ඩෝ නහන්නේ ඌ ඉවරුණාට පස්සේ ආයෙත් අහන්න දෙයක් ඉතුරු නෑනේ ඒක ඇත්ත සර් සමුසිට හදිස්සියෙම ඇතුළට යන්න හේතුව හොයාගත්තද මං දන්න පොලිසිය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා ඉතින් මං ආයෙත් කොටු වෙලා තියෙන්නේ සර් ජෝර්ජ් නිසාම තමයි ඒ මොකද මිනිහා ඇතුළේ ඉඳලා එළියට ආවට මිනිහා ගැන පොලිසියෙන් ඇහැ ගහගෙන ඉඳලා තියෙනවා බලනවයිසේ කවුද ලං කරගන්න ඕනේ කවුද ඈතින් තියාගන්න ඕනේ කියලා තමුසෙට තාම අයිඩියාවක් නැද්ද දැන් තේරෙනවා සර් මඟුල තමයි ඔයි එහෙම තමයි නේද විජේදාස හැමදාම හරියන්නේත් නැහැ හැමදාම වරදින්නෙත් නැහැ නැද්ද විජේදාස මං කියන දේ හරියට තේරුම් ගන්නවා එහෙමයි සර් तमुसे तमुसे के वैरिटी का अनागे ना वरद्दगत्तो एक तमुसे टा वितरक नेवे ही बाला पान। ओह सर, मन दानो एक। एक दानो अनंग में हिम्मत है ना मीन ने के काव मेरे का सर दागने नेतु इन्ना।
මට තේරෙනවා සර්. මේ කරන දේවල් සෙල්ලම් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවනේ. මචං ඒවි. මොකද බං ඔබ අමුතුවෙන් ඔය කතා කරන්නේ? අමුතුවෙන් වගේ නෙවෙයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඔව්. මේ අපි සර් කියන කතාව ඇත්ත. ජෝර්ජ් ගැන ක්‍රිෂ් බලාගත්තා. ආයි විජේදාසලා ගැන බලන්න දෙයක් නැහැ. එහෙමයි සර්. නංගිව හැරුවේ නැද්ද? එයාට කන්න බෑ කිව්වා. සුද්ධි අම්මා අර නෝනා මෙහෙට එන එක නවත්තන්න ඕනි. ඉතින් අම්මේ චුට්ටි නෙමෙයිනේ නෝනාට මෙහෙට එන්න කිව්වේ. එහෙනම් ඉතින් මොකටද ඒ නෝනා මේකේ අසරින් ගන්නෙ? ඉතින් මන් දන්නේ නෑනේ. ඒ නෝනානේ ගෙදර ඇවිත් තිබ්බ චුට්ටියමයි ගෙදර එද්දි. ඒ නෝනා ඉතින් ගෙදර එන්නේ චුට්ටියව බලන්නනේ. මට නම් බෑ. මොකද බැරි? ඒ නෝනට එන්න එපා කියන්න. ඒ මොකද? මට බෑ. අම්මම කියන්න. ඒ නෝනා එන්නේ චුට්ටියව බලන්නනේ. එතකොට චුට්ටිය තමයි කියන්න ඕනේ එන්න එපා කියලා. ඉතින් අම්මලා එනවට කැමති නැත්තේ. ඉතින් ඉතින් අම්මම කියන්න. සුද්ධි ඔබ කට ගහන් එනවා වැඩි. ඉතින් අම්මා ඔබ අනිපරමගේ ගුටියක් කනවා ඈ. ඉතින් ඒ නෝනනේ අපේ චුට්ටිය හොයාගෙන එන්නේ. මම මොනා කරන්නද? හරි හරි. උඹල දෙන්නෑ කවුරු හරි කමන්නෑ කියපන්කො. අම්මට තරහ ගිහිල්ලා. නැහැ. තාත්තා එක්ක රණ්ඩු වුණා නේද? ඔබ දැන් හරිම පණ්ඩිතයි ඈ. පණ්ඩිත කතා කියන තුව කනෝ බත් එක. ඇතුලට එන්නේ නැද්ද? මඩ වැඩට යන්න පොරක් කරනවා සඳි. අනේ තාත්තේ. මඩ පන්සල ඇතුලට නම් එන්න බෑ. ඒත් මං වාත් එක දෙයක් කතා කරන්න හිටියේ. මොකද්ද? අයියෝ සින්දුවක් කරන්නේ නැත්තේ? ඕනේ. මං ඔයාලට කලිනුත් කිව්වනේ. අපි ඉක්මනින් සින්දුවක් කරන්න ඕනේ. ඇයි? ඇයි කියලා අහන්නේ? දැන් සින්දුවක් කරන්න කාලේ හරි. ඕනේ නැහැ. ඇයියේ? සින්දුවක් කරන්න තරම් මගේ හිතට නිදහසක් නැහැ. මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඔහ දැන් වැඩට යනවා කිව්වනේ. යන්න. ඉතින් මම මේ කතා කරන්නේ ඔයාගේ වැඩ ගැන තමයි සඳි. මගේ වැඩ ගැන කතා කරලා තේරුමක් නැහැ. එතකොට කවුද මේ දේවල් ගැන හිතන්න ඕනේ? මේ වෙලාවේ කවුරුත් හිතන්න ඕනේ නැහැ. අම්මේ, ඇත්තටමයි සින්දුවක් කරන්න ආස නැද්ද? අම්මිට මහන්සිය පුතු. විකාර. ඔයා අපිත් එක්ක පන්සල ඇතුළට එනවද? නැහැ. පුතු, තාත්තිට පරක් වෙනවා. තාත්තේ මාත් එක්ක තරහින්ද? නෑ. මම මොකටද පුතත් එක්ක තරහ වෙන්නේ?
ताती अमित एक कथा कराने तरह इति मांग ही तो आ ताती माते का तरह है दिखेला ताता बिसीपु तो हिन सयारा पित्ते कथा करन टाइम में काकने अने मांदा ने वही दिन अड़ मुना वेला दिखेला मुकद्दस अधिस्नो आगे प्रश्ने मुकद्द प्रश्ने සදිස්නා හැම දෙයක්ම හැම තැනම කතා කරන්න එපා පුතුට හංගන්න දෙයක් නෑ අමල්ක එයාට හැම දෙයක්ම තේරෙනවා මොනවද තේරෙන්නේ ඔයාට අපි ගැන හොයන්න වෙලාවක් නෑ කියලා මම මේ කරන දේවල් මදි සඳි අපි ඔය ගැන කතා නොකරමු मुखद मट एक मल बेल मट हमारे आरियाई कथा अभी वाले अभी मुकड़े वेल उल्लें मे अयो मे बत्ते कथा मट अंब सार බලත් බයයි නේ බා. නංගම් මේ ආරි රොම් බය නැවිලා ඉන්න ඒක මතක තියාගන්න හරිද? උදාම වැඩේ අතල්ලා නැහැ වගේ නේ. බල බයයි නේ බං. බයයි නේ. ඔව්. බයයි. මං බයයි. මං බය ගුල්ලා. අනේ මට සමාවෙහ මං කවදාරි කියලා තියනවා නම් මං බය නැහැ කියලා. आशा यादरी गला मैं भाई बा चुंगा मैं आप ये बांग बक ऐसे नहीं तो मैं टोपी चॉकलेट में लाल विजिट कर ला डाला टोपी चॉकलेट लोगों का डेट दा अगर याको सालिटी का काम बैठे मिनी सुमाहत्ते के लगा ताकर नहीं बड़ा पिस्सू बंग हर दिन हम बड़े अत्तर में मित्र नहीं द बड़े मित्र न कोई द बंग निदास सत्य ने बड़ा वासना वाकने इतन वासना वो नहीं बा इति आयु दिव्बा में ती हम बो बो इंदले इंदले मारा टोका कैन्ना नहीं बा දවල් හින පෙන්න ඇයි නෑ මම මෙච්චර කල් ජීවත් වුණේ ඔය ලොකු ලොකු හින අතෑරලා ඒකයි බඩ පිස්සු බං බඩ පිස්සු ඔව් ඔව් මට පිස්සු තුංගම් උඹලට තාම වයස තියෙනවනේ අපේ වයසෙදී හැදියන් හැදෙන එක කෙසේ වෙතත් වැඩෙන එක නවතින්නේ නැහැ නේ ආරිය අයියේ. ඔබට තාම කල් තියෙනවා. මොකටද? සේනයි යමුදලාට ගේම දෙන්න අපිත් එක්ක සෙට් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මේ අනේ මේ ආරිය අයියේ. බොහොමකින් කට්ටු කරනවා නේ බා. महा कलवेदेब
ඇයි මං කැමති නෑ බං ඔය ඔය අකත් එක හැප්පෙන්න අනික මං කැමති නෑ ඔය කුණු රෙද්දවල් වලට පැටලෙන්න බෝ බෝ මම කලවැද්දෙක් ගැකෝ මං ඔව් උඹ තමයි මම කලවැද්දෙක් ගොම් බූරුවෙක් යකෝ හැමදාම සේනයි මුදලාලි නැට්ටවරම නිටා වඩා ලේසියක් ගුටි කන්න හරි ගේම් ඉල්ලන එක ගොම් බූරුව කපඩියා හොඳේ ඒක ඇත්ත පැතුමා මේ සේනා මුදලාලි දැන් එන්නේ නැඹ බලයා එනවා කිව්වා කීයටද දැන් එනවා කිව්වා මට වැඩිට වෙලා ඉන්නේ කිව්වා අපිට එහෙම එකක් කිව්වේ නැහැ නෑ නෑ මට කිව්වේ එහෙම මේ උඹ කොට වැඩි මොකද බෑ ඔය දැරි මේ ආරයවට ගහන්න හදනවා යම 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 මුදලාලි ලොකු සීන් එක දැම්මසේ නෑ මුදලාලි. හරි 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 හරි. උඹලා දෙන පළයල්ල. ඔඩුජි. මොකද තොරතුරක් ලැබුණාද? නෑ. මොකන්දරම හෙව්වද? ඔව් ඔව්. මං හැමදෙස්සම ඔළුව දාගෙන හිටියේ. උගේ බොරු සේනයි මුදලාලි. මං දැක්ක රාජපස්සේ වැටලා ටවුන් වටේ ඇවිදවි දින්න. ඉතින් මං රස්සාව නිකරේ. අනේ බෙරත්තා බම්බුව තමයි. බලියා, බගඩ වහපන්. ඔව් අප්පා, මං කරන කිසිම වැඩකටම බලියෝ යේ කැමති නෑ. හරි හරි. ඒකට ගමක් නෑ. මම උඹට කිව්වනේ ස්විප් ආගිය තැන් යන්නේ දැන් බලන්ඩයි කියලා. ඔබ බැලුවද? ඔව්. ඉතින් කීයපන්? ගෙදරින් ටවුම ටවුමෙන් ගෙදරට. ඊයේ තමයි ස්විප් කවුන්ටරේ පැත්තට ගියේ. ඒ තවස එච්චරයිද? ගේ කෙබර දේ නැයි මුදලාලි ඕක මේ මුළු ටවුන් එකේම උන් දන්නවනේ. හරි හරි කියපන්කෝ උඹ එච්චරයිද හොයාගත්තේ? ඔව්. ඒකනේ දේ නැයි මුදලාලි ඕක ඕම්මමයි. මේ බොයි ටික විතරද හොයාගත්තේ? ඔව් ඔව් අනේ සුයිපන්ටි මට බැන්නත් එක්ක යා යන්නේ නැතන් වල එනවයි කියලා. හරි උඹ පලයන්කෝ. යන්නද? යන්න තමයි යකෝ කිව්වා පලයන් ඉතින්. බලියා. වඩිකා එනන් අපිට කොලේ වැගුවනේ. ඒකනේ මං කිව්වේ සේනායි මුදලාලට. බලියා. මේ පොඩිකාගේ නැතිල් අපි කොහොම හරි අඩු කරන්න ඕන. ඕක ඔය විදියට මුස්මහත් තුනොත් ඉදිරියේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙන ඕක. පොඩි ඉතේ වතුරු දහම් කරන එක නම් මහ දෙයක් නෙමෙයි. ජර දෙයක් කරන්න ඕනේ නෑ බං. බලමුකෝ මොකද්ද මූට කරන්නේ කියලා. කොහෙද? මම් පිස්සෙක් වගේ වැඩ කරන එක නවත්තන්නම් ඔයා සිහින් වැඩ කරන්න පටන් ගත්තු දවසට මොකද කියන්නේ මං කියන දේවල් ඔයාට තේරෙනවා මනෝ මගේ ඔළුව අවුල් කරන්න එපා දෙති ප්ලීස් ඇත්තටම මට ඔයාගේ කිසිම තර්කකින් වැඩක් නැහැ මොන තර්කද මට ඔයාගෙන් අයින් වෙන්න කියලා කියන තර්ක
මං ගොඩක් දුර හිතලා වැඩ කරන්න යදිති මට එහෙම එකක් පේන්නේ ඔය දැන් මං කියන දේ අහන්න නෑ අදිති මනු ඔයා කියන්නේ හරි දේවල් නෙමෙයි ඇත්තටම මට වැරදි දේවල් අහගෙන ඉන්න ඕන කමක් නෑ ඔයා අද ඔය ගමන යන්නේ නෑ අදිති හෙයි කිව්වනේ යන්නේ නෑ මං අහන්නේ ඇයි මං යන්න ඕනේ නැත්තේ ඔයාට ලංකාවේ කිසිම තැනක ජොබ් එකක් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ කවුද ඒක නවත්තන්නේ කිව්වනේ දැන් ඔය ගමන නවත්තන්න මං අහන්නේ මනු දැන් කවුද මට ජොබ් එකක් කරන්න දෙන්නේ නැත්තේ අදිති ඔයාද නැත්නම් ඔයාගේ තාත්තද තාත්තා ඇත්තද ඇත්තටම මනු ඔයාට ලැජ්ජ නැද්ද හා මං ඔයාව විශ්වාස කළා මගේ පවුල යාව අතහැරියා දෙයනේ මගේ තාත්තගේ මුළු ලෝකෙම මම මං එයාව අතහැරියා මම මගේ පවුල යාව අතහැරියා ඔයත් එක්ක ජීවත් වෙන්න එන්න ඕන නිසා දැන් තමුසර මාව බේන මොඩේ මගේ හා ඒක කියන්නේ හරි තාත්ත බැන ඕලගේ නගර අට වෙලක් නෑ මට පාඩු ඉන්න දෙනවා क्लास ඉතින් මම යනවා මගේ අලුත් එකේ ගැන ප්ලෑන් එකක් හදන්න. හොඳයි හොඳයි බා. ඒක නෙමෙයි. ගංගක මොකද හිතන්නේ ගැන? අනේ මම මොනව හිතන්නද බා? ඇයි? යහන්නේ ඉතින් උන් දෙන උදේම ටවුමට යනවා. ඊට පස්සේ හවස ගෙදර එනවා. ආවට පස්සේ උන්ගේ ඇඟට ඉතින් පණක්වත් නැහනේ බා. ඉතින් බට තේරෙනවනේ බං උන්ට ඔකට වෙලාවක් නැහැ කියලා. ගංගකට උමනාවක් නැහැ. ඒ මොකටද? සුද්ධියටයි චුට්ටියටයි උගන්නන්න ගංගකට උමනාවක් නැහැ. ඇයි බං බොහොම කතා කරන්නේ? පේන්නේ තියෙන හැම දෙයක් තමයි. බං අකුරක් දෙකක් ඉගෙන ගත්ත කියලා හොඳන රටක් රාජ්‍යයක් අල්ලන්නද බං? සමහර විට එහෙම කරන්නත් පුළුවන්. අනේ මට තේරෙන්නේ නැහැ බං ඔබ මොනවා කියනවද කියලා. ඔච්චර හැල්ලුවට ජීවිතය ගැන හිතන්නේ ඇයි අප්පා? මිනිස්සු ජීවත් වෙන්නේ බං උන්ට අයිති තැන. ඔල ඔක්කොම වැරදි. වා විතරක් නෙමෙයි. මේවත් ගොඩාක් අය හිතන විදිය හරිම වැරදි. ඒ මොකද? වාල හිතන්නේ මේවත් ඉපදුනා කියලා මේවත්ෙන් එළියට යන එක ලොකු පවක් කියලා. හැබැයි මන්න ගොඩාක් වාසනාවන්ත. ඇයි උඹ එහෙම කතා කරන්නේ? ඒකනේ මට රාජි වගේ අක්ක කෙනෙක් ලැබුණේ. ඒ කතාව නම් ඇත්ත බං. මොනවා වුණත් උඹලා වැටිලා ඉන්න වලෙන් ගොඩගත්තේ රාජිය තමයි. ගංගක්ක හිතන්නේ සුද්ධිවයි චුට්ටිය මේ වලෙන් ගොඩ ගන්න බෑ කියලා.
ගොඩගන්න පුළුවන් බා. හැබැයි ආරි ගංගයි උන් දෙන්නගේ අම්මයි තාත්තයි නොවුනන. වඩ පිස්සු ගංගක්කේ. ඔය විදියට හිතලා බෑ. බං වෙනස් වෙනස් විදියට හිතන්න තිබුණා බං. අඩුම ගානේ අපිටම කියලා ඉන්න තැනක්වත් තිබුණා නා. क्रिस कोहमद आप हूँ मैं गायिका वत्ते का सेट पे सदिश ना वीरा पेर में एक बड़ी डील लेके माँ बैठा करने का मांगी थी हरी है बे ये ऐसे तमसे यार बड़ी केला भी सुआ मगे ओन में बैठा गुड़ा दागन मट्ट पुलुआ हैमत दयात में मामा कर अनेक मंदन नए मट्टो का पेन में केला ये भी टोने उन्हें वही वीरा पेरुम कार्य तारगे गाइंग कल दान हेत मेवला ये भी पराद है बे
වෙන පැත්තකින් දිනන්නයි යන්නේ. ඒකිනේ මේ වෙද්දි මේ පෝස්ට් එක සෑහෙන වෛරල් වෙලා තියෙනවා. කාටවත් මාව නම් අඳුරන්න බෑ. හැබැයි සදිස්නා වීරපිරිමගේ ගායන ජීවිතේට නම් තිත. ඔක ඒවී බොස්ගේ වැඩක් නම් මොකද්ද මගෙන් කෙරෙන්න ඕනද? පොඩි කෙල්ලෙක් දෙදසකව තාම ඉන්නවනේ. ඕනම වෙලාවක මගේ ළඟට ගන්න පුළුවන්. ෂුවර්. ඒකේම තමයි. කරන්න බැරි වැඩ ගැන මේ විජේදාස කියවන්නේ නෑ. ඒක මන් දන්නවා විජේදාස. දෙමට ඔක පෙන්වන්න මේ හදිස්සියම ආවේ මොකද? කෙල්ව අපිට ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා දැනගන්න. සර් මේ මට ක්‍රිස් ගැන සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම කෝල් එක දෙන්න. දැන් අර කොල්ලට සනීප වේදී. කොහෙද අනේ පවෙන්නද? දත් හතරක් නැතුව තමයි ඉතින් උට ජීවිත කාලෙම දැන් ඉතින් ඉන්න වෙන්නේ. මොන අමනුස්සකමක් දෙක? බලියට කොහෙද බං මනුස්සක? ඊම උඩට 20ක්වත් නෑ ওই කොල්ලට. ඒ මං උඹට කිව්වේ නැද්ද? අර මගේ තිය පෙරද බිල්ලෙන් අල්ල කරදර කරන්න ආව කියලා. කොහෙද ඉතින් උඹට ඒව ගාණක් නෑනේ. ගණන් ගත්ත කියලා මැරෙන්නේ. මරෙන්න ඕනේ නෑ බං. පොඩ්ඩක් අහලා කරලා කතා කරලා ඉතහංගු. අනේ මන් දන්නේ ඔහෙ. අයියයි මොකද? මොකුත් නෙවේ. මේ ගංගු. උඹ ඇත්තටම හිතන්නේ අපි මේ උපතින්ම ගුටි කන්න පෑගෙන ආපු జాතියක් කියලා නේ? හම්බ කරන් කන්න තියෙන එකම දේ නැති කරගන්නද මේ මිනිස්සු හදන්නේ? අනේ මේ ඔබ ටිකන් කතා කරන්නේ උන් ඇවිල්ලා අපිට හම්බ කරලා දෙනවා වගේ නේ. අයියා රි මේ හැම වෙලාවෙම පැටලෙන්නම දඟලන්නේ. අනේ මට ඔබත් එක්ක පැටලෙන්න ඕනේ. කෙල්ල දෙන්න හොයන්න රහස් පොලිසියෙන් ගේන්න වෙනවා. මේ ඉන්නව මේ නේ. උන් දෙන්නගේ හැටනේ බා. ආ පෝ ඔන්නෙනෝ මන්නවකට කතා කරන්න යන්න ආසය ආදරේ කියලා මොකෝ ගංගක්ක සින්දු ඉවරේලාද ගොඩක් අය බලන් ඉන්න අපේ සින්දු ඉවරනකන් තමයි ඔන්න අපි සාමෙද කතා කරද්දි ගංගක්ක මූ මොකද මේ යුද ප්‍රකාශ කරන්නේ අනේ මේ පළයන්බයි යන්න බලගෙනට මොනවද මේ වෙලා තියෙන ගෑණී මිනිහයි වගේ මම ওই බයිගුල්ලොත් එක්ක කතා කරන්න යන්නේ නෑනේ. මම කවුද බයිගුල්ල? මේ චුංගම් විකුණුනේ තමයි. මේ ඇත්තටම හරියම් උඹට මොකද මම වෙලා තියෙන්නේ? අනේ පළයන් බයි යන්න. දවස් කිල්ලුවට පස්සේ සේව් කරලා දෙන්න නේද දැන් මෙතන? මොකද්ද මේ ওই චුංගම් වින්ගුත් කිල්ල පුදව? හා නියමයි. මේකනේ ගන්න. මේ චුංගම් පළයන්. අයි ඇයි යන්නේ? පලයන්
ඔබ මුලට අවමටම ඇහෙන්නේ බා මට බයින්නේ. ඉතින් ඔබ ඉල්ලපු උදව්ව මම මේ ඔබේ ගෑණිට කිව්වා කියලා කමක් නැහැ නේ බං. අනේ මේ ට්‍රින්ගම් පලයන් හොඳේ. අනේ මන් දන්නේ උඹල දෙන්න. ඕනි මගුලක් කරගන්න. අයියා නම් මෙතන ටවුම් එකේ. උඹ සේනයි උඹලාට ගේම දෙනවා කියලා අපි කැලි ගන්න නේද බා. අනේ මේ පලයන් බා යන්න. හරි 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 මේ ගෙදරට වරෙන් කිසිම දෙයක් ගන්න එපා අසය යද්දී කියලා මාටුනොත් ඇඩ්‍රස් නෑ යමයි යමං ගොන් කැලි දාන්න නැතුව ඕ අපිට දැන් හොඳට හුරුයි ඔව් යමයි යම අද මගේ කා ෂුවද ඔන්න කාලේ බීවිලා ෂෙයා කරගමු කියන්න බෑ मिस मम्मी सर के टेबल पे क्लियर करा आई होया सर यदि मत खेले गए मिस මට වෙන කරන්න දෙයක් තිබ්බද බං කරන්න දෙයක් තිබ්බද කරන්න දේවල් නම් දා තිබ්බා හැබැයි ඊට ඉස්සරහින් සල්ලි තිබ්බා ඒක නිසා උඹ දැක්කේ නෑ මං ඒ ඔක්කොම කරේ මට විතරක් කාල ඇඳලා ඉන්න නෙවෙයිනේ බං